සමනහන්සේ සම්මාදිට්ඨිය පරිපූර්ණ කරගත් කෙනෙක් විදර්ශනාව වඩන විට සතර සතිපට්ඨානය වඩන විට ප්‍රධාන අරමුණ කරගත යුත්තේ කුමක්ද? මෙහිමයි කෙනෙක් සම්මාදිට්ඨිය වැඩුණායි කියන කාරණේ අර්ථය වෙන්නේ එයා සම්මා සංකප්පත් වැඩිලා. සම්මා සංකප්ප වැඩුණා කියන්නේ සම්මා වාචා කම්මන්තෝ ආජීවෝ සීලයක් වැඩිලා. එතකොට මේ කාරණා සියලුම දේ ඵලය තුලින් එයා තුල සම්මා සතිය සකස් වෙනවා. ඒ සම්මා සතිය තුලින් සම්මා සමාධියේ පංච නීවරණ යටපත් වුණා වූ හිතක් ඇති වෙනවා. ඒ පංච නීවරණ යටපත් වුණා වූ හිතෙන් එයා සතර සතිපට්ඨාන ධර්මයන්ට හිත යොමු කරනවා. එතකොට මේ සතර සතිපට්ඨාන ධර්මයන්ට හිත යොමු කිරීමේදී එයාගේ මූලික අරමුණ විය යුත්තේ මම මේ ජීවිතයේ උතුම් සෝවාන් ඵලයට පත් වෙනවායි කියන අරමුණයි. එහෙනම් ඒ අරමුණ තුල ඉඳගෙනයි නෝනා එයා සතර සටිපට්ඨාන ධර්මයන් ජීවිතයට එකතු කරන්නේ. එහෙනම් එතකොට ආරෂ්ඨාංගික මාර්ගයේ පරිපූර්ණ කළා නම් එතන අනිවාර්යයෙන්ම සම්මා සමාධිය තියෙනවා. සම්මා සමාධිය කියන්නේ පංච නීවරණ යටපත් වුණා වූ හිතක් තියෙනවා. ඒ පංච නීවරණ යටපත් වුණා වූ හිතෙන් නෝනා එයා නිරතුරුවම ආරෂ්ඨාංගික මාර්ගයෙන් විදර්ශනා නුවණින් දකින්න දක්ෂ වෙනවා. ආරෂ්ඨාංගික මාර්ගයෙන් විදර්ශනා නුවණින් දකින්න දක්ෂ වෙනවා. එතකොට ආරෂ්ඨාංගික මාර්ගයේ විදර්ශනා නුවණින් දකින්නවා කියන්නේ යා මුලින්ම මොකද්ද දකින්නේ? තෙරුවන් කෙරෙහි සද්ධා විදර්ශනා නුවණින් දකින්න. තෙරුවන් කෙරෙහි සද්ධා විදර්ශනා නුවණින් දකින්නවා කියන්නේ මොකද්ද? ඒ මොහොතේ යා බුදුරජාණන් වහන්සේ වට්ටික සංඥාවෙන් දකින්නේ කායනුපස්සනාවෙදී බුදුරජාණන් වහන්සේගේ රූපය අනිත්‍යභාවය දකින්නේ. බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලනේ රූපකාය අර අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත් වුණා කියලා දකින්නේ කායනුපස්සනාවෙ යා දකින්නේ. ඉතින් ඒ වගේම යා අතීතේ සංසාරයේ මම පටිච්ච සමුප්පාද පන්නෝ මැරෙමින් නිපදෙමින් ආවායි කියන කාරණේදී ඒ මැරෙමින් නිපදෙමින් ආපු ගමනේදී ගොඩ ගැසුවා වූ ඒ මලකදන් ප්‍රමාණය නුවණින් දකිද්දී කායනුපස්සනාවයි දකින්න ධම්මානුපස්සනාවයි දකින්න. ඒ නිසා මේ සමන් සම්මා සමාධිය සකස් වුණා නම් ඒ සම්මා සමාධිය තුලින් නොනා මේ ආරෂ්ඨාංගික මාර්ගයේ විදර්ශනා නුවණින් දකින්න. ආරෂ්ඨාංගික මාර්ගයේ විදර්ශනා නුවණින් දැකින තැන අතීත පංච උපාදානස්කන්ධයත් වර්තමාන පංච උපාදානස්කන්ධයත් අනාගත පංච උපාදානස්කන්ධයත් කියන මේ තුන් කාලයම අනිත්‍ය වශයෙන් දැක්ක වෙනවා. තේන්නා? තමන් අතීතයේ ගොඩ ගැසුවා වූ මලකඳන් ප්‍රමාණය දකිද්දී මේ ජීවිතයත් මලකඳක් බවට පත් වුණා දකිද්දී අනාගතයේ උපදින ආත්මභාවයන්ගේ මලකඳන් ගොඩ දකිද්දී නෝනා තුන් කාලයම පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැක්ක වෙනවා. තේන්නා? ඒ නිසා තමන් සමාධියට හිත පත් වුණා නම් ඒ සමාධිය තුලින් නෝනා මුලින්ම දකින්න ආරෂ්ඨාංගික මාර්ගය විදර්ශනා නෝනා. දකින්න තැනම ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගය සකස් වෙලා. ඒ සකස් වුණ තැන වෙන්නේ මොකද්ද කියලා හිතන්න යන්න ඕනේ නැහැ. ඔබ සම්මා සතියට පත් වෙලා නම් වෙන්නේ මොකද්ද කියලා දකින හිතත් ඔබට අනිත්‍ය වූ හිතක් පමණයි. ඔබේ හිත පස්සේ දුවන්නේ නැහැ. ඔබ හිතනවා නම් දැන් වෙන්නේ මොකද්ද කරන්නේ මොකද්ද කියලා ඔබ නොනා සතර සටිපට්ඨානය තුල නැහැ. දැන් උතනදී දැන් භාවනා කරන්න යන ඇයට තියෙන ලොකුම ප්‍රශ්නේ ඒකයි. ඒයි කියනවා අපි භාවනා කරනවා ස්වාමීන් වහන්සේ. සතර සටිපට්ඨාන ධර්මයන්ගේ අනිත්‍යභාවය දකිනවා. නමුත් ස්වාමීන් වහන්සේ මට මේ ප්‍රශ්නේ තියෙනවා. මෙතනින් එහාට මං කොහොමද යන්නේ? එහෙම වෙන්න විදිහක් නැහැ භාවනා කරන්න. මොකද එහා චිත්තානුපස්සනාව නිත්‍ය වශයෙන් ගත්තා. හිතේ සකස් වෙන සිතුවිල්ල නිත්‍ය වශයෙන් ගත්තා. දැන් මම මොකද්ද කරන්න කියන හිත සකස් වුණොත් එයා ඒ හිත අනිත්‍යයි කියලා දකින්න ඕනේ. ඒක චිත්තානුපස්සනාවට ධම්මානුපස්සනාවට දාලා එතනින් ඒක ඉවර කළා ගන්න. එතකොට මේ සිතුවිලි නිත්‍ය වශයෙන් ගන්න නිසායි අපිට භාවනාවේදී ප්‍රශ්න ඇතිවෙන්නේ. ඒ නිසා දැන් මම මෙතෙන්ට ආව සම්මාදිට්ඨිය පරිපූර්ණයි. දැන් මම සමාධිය තුල ඉන්නවා. කායනුපස්සනාව වඩනවා. දැන් මම මොකද්ද කරන්න ඕනේ කියන හිත ඔබ ධම්මානුපස්සනාවට දාන්න. ඒ හිත අනිත්‍ය වූ ධර්මයක්. ඔබ චිත්තානුපස්සනාවට දාන්න ඒ හිත අනිත්‍ය වූ සිතුවිලි. ඒ දාපු තැන ඔබ ආයිමත් සතර සටිපට්ඨාන ධර්මයන්ගේ අනිත්‍යභාවය තුල ඉන්න. ඒ නිසා නිරේතුරුවම අපි සෑම සත්වේක්ම නොනා නිරේතුරුවම සතර සටිපට්ඨානය තුල තමයි ජීවත් වෙන්නේ. නමුත් අපි සතර සටිපට්ඨානය තුල ජීවත් වෙනවා කියලා දන්නේ නැහැ. ඒ සතර සටිපට්ඨානයේ නිත්‍යභාවයෙන් ගැනීම තුල අපි ඒ නිසාම නැවත නැවත භවෙ සකස් කරගන්නවා. ඒ නිසා නිරේතුරුවම තමා තුල ක්‍රියාත්මක වෙන්නා වූ මේ සතර සටිපට්ඨාන ධර්මයන්ගේ අනිත්‍යභාවය දකිනින් එහාට හිතන්න යන්න ඕනේ නැහැ. ඔබට ඉන්හිහා ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබ ඒ මොහොතේ සතර සටිපට්ඨානයන්ගේ අනිත්‍යභාවය තුල ඉඳලා නැහැ. ඒකයි ප්‍රශ්නේ මතුනේ. තේන්න. ඒකයි ප්‍රශ්නේ මතුනේ. ඔබේ මතුණා වූ ප්‍රශ්නේ විදර්ශනාවට යොමු කළ ධම්මානුපස්සනාවට යොමු කළ එහෙම නැත්නම් චිත්තානුපස්සනාවට නැත්නම් වේදනානුපස්සනාවට යොමු කළා නම් නෝනා ප්‍රශ්නේ මතුවෙන්නේ විදියක් නැහැ. ඔබ දකිනවා මේ සකස් වුණා වූ හිත අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධයක් කියලා. ඒතර මේ අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධයට බැඳෙන නිසායි අපි භාවනාවේදී මේ එක එක ප්‍රශ්න මතු කරලා ගන්න. ඒතකොට එක එක ප්‍රශ්න මතු වෙනවා නම් ඔබ භාවනා කළා නැහැ. මම සතර සතිපට්ඨානය තුල ඉතිය කියලා කියන්න බෑ. එඹ හිතියා නම් එයා ඒ හිත ගත්තේ. හිත ගන්න බෑ. සකස් වෙනවා නම් දැන් මොකද්ද මං ඊළඟට කරන්න කියලා ඒ ධම්මානුපස්සනාවට ඒ හිත යොමු කරන්න. චිත්තානුපස්සනාවට ඒ හිත යොමු කළේ ඒකත් එතන ඉවර කරලා දාන්න. මොකද ඒ සකස් වුණා වූ හිත අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධයක් පමණක්.
ඔබ ඊයේ භාවනා කරද්දී ඔබතුල හිතක් සකස් වුණා නම් දැන් මෙතනින් එහාට මට මොකද්ද කරන්නේ මොකද්ද වෙන්නේ කියලා දැන් ඒ හිත ඔබට අයිතිද? නමුත් ඔබට අයිති නැති හිතක් නිසා ඔබ එතනදී භාවනාව බිඳගත්තා. ඔබට ඒ හිත සකස් වෙද්දී ඒ සකස් වෙන හිත පංච උපාදානස්කන්ධ මායාමේ රූපයෙන් ඇසුරෙන් සකස් වුණා වූ චිත්තානුපස්සනාවට ඒක දැම්මනම් සිත අනිත්‍යයි කියලා දකින්න තැන සතර සතිපට්ඨාන ධර්මයන් ඔබතුල වැඩුණා. එනිසා භාවනාවේදී ප්‍රශ්නයක් මතුවෙනවා කියන්නේ ඔබ සකස් වුණා වූ හිත නිත්‍ය වශයෙන් ගත්තා. එහෙනම් හිත කියන්නේ පංච උපාදානස්කන්ධය පංච උපාදානස්කන්ධයේ සකස් වීමට මුල්ුණේ කායානුපස්සනාව මේ රූපේ ඔබේ හිත නිත්‍ය වශයෙන් ගත්තදී ඔබ සතර සතිපට්ඨාන ධර්මයන්ම නිත්‍ය වශයෙන් ගත්තා වූ භාවනාවෙන් බැහැර වෙච්ච කෙනෙක් බවටයි පත් වෙන්නේ. එනිසා භාවනා කරන කෙනා සිතුවිලි විතර්ක ගන්න යන්න එපා. මේ සකස් වෙන සෑම සිතක්ම පංච උපාදානස්කන්ධ මාර්යය කියලා දකි. ඔබ සෝවාන් වුණා කියලා ඔබට හිත සකස් වුණා නම් ඒ හිතත් පංච උපාදානස්කන්ධ මාර්යයමයි. ඔබ රහත් වුණායි කියලා හිතක් සකස් වුණා නම් ඒ හිතත් පංච උපාදානස්කන්ධ මාර්යයමයි. එනිසා ඔබ ඒ හිතත් අනිත්‍යයි කියලා ධර්මානුපස්සනාවට චිත්තානුපස්සනාවට දාලා බලන්න. ඒ බැලුව තැනදී ඔබට ඒ රහත් ඵලයට පත් වුණායි කියන හිතත් අනිත්‍ය වූ හිතක්. ඒ අනිත්‍ය දකින වෙලාවේ ඔබ ඒක රහත් ඵලයට පත් වුණ නැත්නම් ඔන්න දැනුයි ඔබ රහත් ඵලයට පත් වෙන්නේ. අර හිත පුලාවේ රහත් වෙන්නේ නෑ ඒ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය භාවය දැක්කේ නෑ ඒ හිත තුලේ. තමන් පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය භාවය දැක්කේ නැහැ. දැක්කේ නැති නිසා මොකද වුනේ? ආයිමත් ඒ හිත නිසා යා භවය සකස් කරගත්තා. නමුත් ඔබේ හිත අනිත්‍යයි කියලා දකින්න තැන ඔන්න ඊළඟ චිත්තයේදී ඔබ උතුම් සෝවාන් ඵලයට පත් වෙන්න පුළුවන්. එහෙනම් මොකද ඔබ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය භාවය දැක්කේ? එනිසා භාවනා කරන කෙනාට ප්‍රශ්න එනවායි කියන කාරණේ නෝනා හේතු එයා ඒ වෙලාවේ භාවනාව තුල ඉඳලා නැහැ. භාවනාව තුල හිටියනම් එයාට ඒ ප්‍රශ්නේ ධම්මානුපස්සනාවට කමඨාණක් විතරයි. එහෙම නැත්නම් චිත්තානුපස්සනාවට කමඨාණක් විතරයි. එයා ප්‍රශ්නේ ගත්තා කියන්නේ එයා ධම්මානුපස්සනාවත් චිත්තානුපස්සනාවත් මේ සියල්ල මේ මොහොතේ මගහැරියා. මගහැරිය නිසා පංච උපාදානස්කන්ධේ නිත්‍ය වශයෙන් අරගෙන එයා භාවනාව නිසා නැවත නැවත සංස්කාර රැස් කරන්නා වූ අවාසනාවන්ත කෙනෙක් බවටයි පත් වෙන්නේ. ඒ නිසා භාවනාවට වාඩි වෙන තැනදී වාඩි වෙනවායි කියලා හිතුවේ හිතත් අනිත්‍යයි කියලා යෝ වාඩි වෙන්න ඕන. මම පැයක් භාවනා කරනවා කියලා හිතක් හිතුනොත් ඒ හිතත් අනිත්‍යයි කියලායි භාවනා කරන්න වාඩි වෙන්න ඔබ පැයේ හිත නිත්‍ය වශයෙන් ගත්තොත් ඔබ භාවනාවට වාඩි වෙන්න පංච උපාදානස්කන්ධ මායයට අවස්ථාව දීලාමයි. ඒක තේරුම් ගන්න. ඒ නිසා භාවනාවේදී කොතනකවත් බලාපොරොත්තුවක් ඇති කරගන්න එපා, වෙලාවක් ඇති කරගන්න එපා. හැම චිත්තයකම අනිත්‍යභාවය දකිමින් ඉස්සරහට යන ඔබේ චිත්තයේ අනිත්‍යභාවය දකින්නවා කියන්නේ ඔබ තුල චිත්තානුපස්සනාවක් ධම්මානුපස්සනාවක් ඔබේ මොහොතේ තුල වැඩුණායි කියන කාරණා. එහෙම බලද්දී භාවනාව තුල ප්‍රශ්නයක් මතුවෙන විදිය නැහැ.